උතුරන්න සල්ලි ලැබෙන්න මෙවනි රේකා ඔබේ අතෙත් තිබේද බලන්න. හෙට දවස පිළවත් දැන ගැනීමට අප කාහට උනත් තිබිනුවේ ඉතා බලවත් කැමැත්තකි. ජෝතිෂ්‍යවේදියෙක් වේවා හස්ත රේකා ශාස්ත්‍රයෙකු වේවා වෙනත් කුප්ත විද්‍යාවක් වේවා මෙකී සෑම පුද්ගලයෙකු කරා පැමිණෙන බාලමාලු සෑම දෙනාම අසා දැනගනු ලැබීමට කැමැති ප්‍රධාන කරුණු කිහිපයක් වේ. ආයුෂ, රැකියාව, අපල, ධනය යන කරුණු අතිරිනුත් වඩාත්ම ප්‍රියතාවය දක්වනුයේ ධන යෝග උදාකරන ලක්ෂණ පිළිබඳව දැන ගැනීමටය. මේ පිළිබඳ හස්ත රේඛාව මගින් ඔබට සුළු හෝ දැනුමක් ලබා ගැනීමට මෙම වීඩියෝව පිටුවහලක් වනවාට කිසිදු සැකයක් නැත. කේන්දර පරීක්ෂාවකදී යම් බාවහා එම බාවාධිපතීන් පරීක්ෂා කිරීමෙන් ධනලාභ හිමිවන කාලය සොයාගත හැකිසේම හස්ත රේඛා පිරික්සීමේදීද අතෙහි පැහැය ඇඟිලිවල ස්වභාවය හා රේඛාවල පිහිටි යම් ලක්ෂණ අනුව ධනකාරකත්වය හා කාලවකවානුව සොයාගත හැක. එහිදී මුලින්ම බැලූ බැල්මට පෙනෙන ලක්ෂණ හඳුනා ගනිමු. අතේ පැහැයගත් කල රා රත් පැහැයට හුරු රෝස පැහැයක් ගැනීම හා ප්‍රධාන රේඛාද රෝස පැහැයක් ගැනීම සුභ පැල ලැබීමේ ලක්ෂණයකි. ඒ වාගේම රූප සටහනේ තිත් සටහන් මගින් පෙන්වා දී ඇති පෙදෙස රේඛා අංක 5න් 15 අල්ල අතට සම්බන්ධ වන්නා වූ කොටස පිරුණු ස්වභාවයක් ගැනීම යහපත් ලක්ෂණයකි. අංක 5 අතේ සටහන් වන රේඛාවක් නොව ඔබට එම පෙදෙස වඩාත් තහවුරු වන පිණිස සටහන් කිරීමට යොදාගත් ලක්ෂණයක් බව සලකන්න. රූප සටහනෙන් අංක 1න් පෙන්වා දී ඇති පරිදි ඔබේ දඹර ඇඟිල්ලට වඩා වෙදගිල්ල දිගින් වැඩි නම් එය සුබ ලක්ෂණයකි. එවැනි පිහිටීමක් ඇති තැනැත්තන් තරඟ ආදීන් ජයග්‍රහණයන් උරුම කර ගැනීමට ඇති ඉඩකඩ වැඩිය. එය ඒකාන්තීම පසක් කර ගැනීමට රුකුලක් වනුයේය. වෙදගිල්ල අංක 4 රේඛාවට අල්ල කෙළවර සිට පැමිණි අංක 2 රේඛාව ස්පර්ශ වී හා අංක 4 රේඛාව ආසන්නේ තරු ලක්ෂණයක් අංක 3 පිහිටීමට. ඔබට ලොතරැයි දිනුමක් හෝ අන්සතු බලයක් ලැබීමේ වාසනාව උරුම වන පිහිටීමකි. මෙවැනි ලක්ෂණයක් සතුවීම පෙරපින් මහිමයෙන් ලැබූ ත්‍යාගයක් වැනිය. අංක 6න් පෙන්වා දී ඇති පරිදි අත්ලේ ඕනෑම ඇඟිල්ලක් යටින් එකකට එකක් සමාන්තරව පෙන ආකාරයට හා සම උසකින් පෙනෙන ලෙස රේඛා දෙකකට වැඩි ගණනක් පිහිටියහොත් නොඑක් ආකාරයෙන් තම උත්සාහයෙන් ප්‍රතිඵල හේතු කොටගෙන ධනවත් වීමේ ලක්ෂණයකි. මෙහිදී මෙම ලක්ෂණය දඹර ඇඟිල්ල, මැද ඇඟිල්ල, වෙද ඇඟිල්ල, සුල ඇඟිල්ල යන ඇඟිලි හතරින් ඕනෑම ඇඟිල්ලක් ආසන්නේ අල්ලේ පිහිටිය හැක. මේ වාගේම හරස් අතට රේඛාවකින් නොකපී තිබිය යුතුය. අංක 7න් සහ 8න් පෙන්වා දී ඇති පරිදි ප්‍රධාන රේඛාවන් වන ජීවන රේඛාව හා දෛව රේඛාවෙන් පිහිටි ලක්ෂණය දෙස බලන්න. එම බැලූ බැල්මට දූපත් ලක්ෂණයක් ලෙස පෙනේ. දූපත් ලක්ෂණයක් යනු ඉතාමත් අශුභඵල උදාකරන ලක්ෂණයකි. එහෙත් ඉතාමත් අවධානයෙන් යුතුව ඒ දෙස නැවත වරක් බලන්න. එම රේඛාවන්හි අග කෙළවර මාළුව හුකේ වලිගයක් ආකාරයට පිටතට පැන ඇති ආකාරය බලන්න. එය එසේ සිදුවහොත් එවැනි ලක්ෂණ දූපත් ලක්ෂණයක් නොව එය නොඑක් ආකාරයෙන් ධනවත් භාවයට පත්වීමේ ලක්ෂණයකි. මෙවැනි ලක්ෂණයක් කුඩා දේ විශාල කර පෙන්වන පළිඟුවක ආධාරයෙන් බැලූ විට වඩාත් හොඳින් හඳුනාගත හැකිය. මෙවැනි ලක්ෂණයකින් හෙබිතැන වත්තේ, කුඹුරු, දේපල ආදියෙන් අනූන පුද්ගලයෙකු වනවාට කිසිදු සැකයක් නැත. තවත් කරුණක් වනුයේ එම ලක්ෂණයේ රූප සටහනේ පෙන්වා ඇති පරිදිම අත්ලේ පිටිපැත්තටම යොමු වී තිබිය යුතුමය. අල්ලේ කොතැනක හෝ අංක 9 පරිදි මාළුවෙකුගේ රුවක්සේ දිස්වෙන සටහනක් තිබීමද ධනධාන්‍යයෙන් අනූන වීමේ ලක්ෂණයකි. ඊළඟට ඔබේ ගැටලුව වනුයේ ඉහත සඳහන් පරිදි ශුභඵල උදා වනුයේ කුමන කාල වකවානුවලද යන්නයි. එම කාලය ඔබේ ජීවන හා දෛව රේඛා පිරික්සුමට ලක් කිරීමෙන් සොයාගත යුතුය. තවද ඔබේ අත්ල පරීක්ෂා කර ඔබට සුභඵල හිමිවන ග්‍රහයන් පිළිබඳව සැලකිල්ලට ලක් කර එම සුභඵල උදා කරන ග්‍රහයන්ගේ මහදසා අතුරු දසා වන්නේදී එම සුභඵල ලැබෙන බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. මෙවැනි ඌ තවත් ධනලාභ හිමි කර දෙන්නා වූ විවිධ ඌ ගුප්ත ලක්ෂණ රාශියක්
තිබෙන බව ඔබ සිහි තබා ගන්න. මෙමනි ඕ වීඩියෝ දිනපතා නැරඹීමට විශ්මය subscribe කරන්න. වීඩියෝ නරඹා ඔබ කැමති නම් like කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා subscribe කර අප වීඩියෝ දාපු සැනින් දැනගැනීමට ඒ සමග ඇති සීනුවද click කරන්න.